හරි පුතේ අපි එතකොට දැන් ධාරා විද්‍යුතයේ පාඩමේ හරි පළවෙනි කොටසේ හරි මූලික කොටස් ටික කතා කරලා ඉවරයි. අපි අද කරන්න තියෙන්නේ මේ විද්‍යුත් ගාමක බල ප්‍රබව සහ සරල පූර්ණ පරිපථ කියන කොටස. ඊට කලින් අපි ගිය සතියේ ඉවර කරා එක එක සමක ප්‍රතිරෝධ හොයන ක්‍රම ටික කරානේ. ඒකේ පොඩි ගණන් සෙට් එකක් තිබුණා. මම හිතන්නේ ගණන් 6ක් විතර කරා. හරිද? පළවෙනි ගණන් 6ම කරා නේද? ABCDEF නේද? සමක ප්‍රතිරෝධ හොයන්න එක එක ප්‍රතිරෝධ පද්ධති දුන්නාම හරි. C එක බලන්න. C එකේ නැත්නම් අද ගන්න මෙන්න මේ වගේ පරිපථයක් තියෙනවා. මම ගෙදරදී හදන්න කියලා ඔබට පුළුවන් උත්තර ගන්නද කියලා නේද? මෙතන කියනවා ඕම් තුනක ප්‍රතිරෝධයක්. මෙතනත් දාලා තියෙනවා ඕම් දෙකේ මම මේ ඕම් කියලා දාන්න යන්නේ ඕම් නෑ. මයි 2යි මෙතන 4යි නේ. ප්‍රතිරෝධ පද්ධතියේ සමක ප්‍රතිරෝධය හොයන්න ඕනේ A සහ B අතර. දැන් මේක මට හොඳට කියන්න බලන්න ශ්‍රේණිගත සමාන්තර ගත ප්‍රතිරෝධ පැහැදිලිව පේනවා නේද? අද මෙතන ප්‍රති සම්බන්ධයක් නැහැ නේ. හරි. මේක කෙලින්ම සම්බන්ධයක් කියලා නැහැ. ඒක ස්විච් එක සම්මුත කරලා නැහැ නේ. මේක නෙමෙයි මෙතන සම්බන්ධයක් නැහැ. කරන්ට් එක යන්නේ. මේ මොකද දාන්න. ඔන්නෝ තමයි තියෙන්නේ. ස්විච් එක දාලා නැහැ නේ. ස්විච් එක ඔන් නැහැ කියන්නේ එතනින් කරන්ට් එක යන්නේ. ඒක ඇල්ල වැඩක් නැහැ. නේද? මේක ඇල්ල වැඩක් නැහැ. මෙතන ස්විච් එක ඔන් කරලා තිබ්බනම් මෙතනින් සම්බන්ධයි ඈ. හරි වයර් එකක් මෙහෙම සම්බන්ධ කරගන්න නම් එතකොට හරි. හොඳයි. අද දැන් මට කියන්නේ මේකේ ශ්‍රේණිගතයව පේනවා. ඔය තින් අකල් කියන ශ්‍රේණිගතයව මේ හතරයි මේ දෙකයි. මොකද වෙන්නේ? එකම කරන්ට් එක යන්නේ. දැන් මේ පෝෂෙන් එක කරන්ට් එක පුතේ මෙතනින් බෙදෙනවානේ. මෙහාට කොටසක් යනවා, මෙතනින් කොටසක් යනවා. මේ දෙන්න අරගෙන එකම කරන්ට් එකක් තියෙනවා. එහෙනම් හතරයි දෙකයි ශ්‍රේණිගතයි. කීයද? ශ්‍රේණිගතයි නේද එකතු කරන්නේ. හතරයි දෙකයි අක් ගන්න. එහෙම දාගන්න. හතරයි දෙකයි ඕම් කීයද? ඔව් අයියේ ඕම් එකක් දාගන්න කක්කල් පාර පැටි අත බැනගන්න හයි කරගන්න මෙතන ඕම් එක හතරයි දෙකයි වෙනකොට හය එකක් හයි කරගන්න හතරයි දෙකයි වෙනකොට හයක් හයි කරගන්න හරි නේ හරි ඊළඟට මම තක්කාල කියන්නේ මේ හයයි මේ තුනයි මොකද වෙන්නේ මේ හයයි මේ තුනයි ඈ මොනකටයි සමාන්තරගතයි නේ හයයි තුනයි සමාන්තරගත දෙන්නේ එන්නේ මොකටද අර කියට අර දාලා හදන්න ඕනේ දෙන්න ගුණ කරා සමාන්තරගත දෙන්නෙක් සමගයේ ගත්තේ දෙන්න ගුණ කරා කියන්නේ i m බෙදුවා නේ දෙන්න ක්‍රමේ ඔව් තුන් හරක් 6 18යි 18 බෙදීම 6 3යි 9 කී දෙන්නේ 2යි 2යි යන්න දැන් මේ දෙක කපන්න මේ දෙක කපලා දාගන්න මෙතන දෙක එක රූප සැරසරි අතට වෙලා යනවනේ එක රූපේ කරන්නේ ඒසි විභාගෙ කරලා දිත් එහෙමයි අපේ 18 9 බෙදුවම 2යි හරි එකක් හරි දැන් ඔය දෙකයි මේ ප්‍රතිරෝධ තුනේම සමග 2යි නේ ඕම් ඒ දෙකයි මේ එකයි මේ එකයි මොන කතයිද එක දිගට ශ්‍රේණි කතයි මට අකාල කියන්නේ 1යි 1යි 2යි මෙතන 2යි කියද හරි 2යි 1යි 1යි ශ්‍රේණි කතයි 4යි කෙලින්ම හරි කරන්න පුතේ මෙතෙන්ටයි මෙතෙන්ටයි 4ක ප්‍රතිරෝධයක් නේ හරි නේද කියවලන්නේ හතරක්
හරි මේ දෙකයි මේකයි මේකයි ශ්‍රේණිගතයි කී දෙන්නේ හතරයි එහෙනම් කතා සුව කරන්නේ ආයෙත් අපි මේ පැත්තින් බලන්න මේ මේ දෙන්න මොකද එකම කරන්ට් එකක් මෙයන් මේ දෙන්න හරහානේ මේ වෙන කරන්ට් එක ඔහම මේ දෙන්න හරහා එකම කරන්ට් එකක් ශ්‍රේණිගතයි මේ දෙකයි කීයද කියන්න හතරක් දාගන්න මේ දෙකයි ශ්‍රේණිගතයිනේ හතරයි ඊට පස්සේ ඒ හතරයි අර හතරයි මේ හතරයි සමාන්තරගතයි අන්නුද දෙන්න ගුණ කරලා අයිති කිව්වොත් හරි හැබැයි සමාන දෙන්නේ නිසා මොකක් කරන්නත් පුළුවන්ද සමාන දෙන්නේ 4යි 4යි එක කාරයේ දෙකෙන් බෙදුවත් හරි මේ දෙන්නේ අන්න දෙක මේ හතරයි කපලා දෙකෙන් හයි කරගන්න දෙකෙන් එක ඒ දෙකයි මේ දෙකයි මොන කතයිද ශ්‍රේණි කතයි ඒ දෙකයි මේ දෙකයි ශ්‍රේණි කතයි කප්පලා දෙකයි දෙකයි හතරයි එකක් හයි කරන්න ඒ හතරයි මේ හතරයි කියන්නේ සමහන්තරගතයි කිය දෙන්නේ එක කාරයේ දෙකෙන් බෙදන්න සමාන දෙන්නේ ඉන්නේ අන්න පුතේ දෙකක් වෙන්නේ ඔය සෙට් එකේ සමග දෙකක් තියෙනවා මේ සෙට් එකේ සමග හතරක් ආවා දැන් ඔය හතරයි මේ සෙට් එකේ සමග දෙකයි මොන කතයිද කියන්න ශ්‍රේණිගතයි අවසාන සමග කීයද මේ පැත්තෙන් ආපු හතරයි මේ ආපු දෙකයි ශ්‍රේණිගතයි ඔක්කොම කී දෙන්නේ හරි හතරයි දෙකයි හයයි ඔන්න සමගයි හරි ඒ සහ b අතර හයි කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධයේ හයයි ඔ මේ ප්‍රතිරෝධ සෙට් එකෙන්ම ඇති කරන විද්‍යුත් ප්‍රතිපලයෙන් ඇති කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධය අගය 6යි. හරි තව තනි. අතල උත්තරේ. හරි. ඒකවත් ගත්තොත් ටක්ක් ගාලා ගන්න ඕනේ ඉතින්. රූප ඇඳලා ගන්න එක වෙලා යනවනේ. අර එකම රූපෙ ටිකක් ලොකෝට ඇඳලා ටක්ක් ගාලා ඕකෙම සුළු කර කර දාන්න. ටක්ක් ගාලා සුළු කර කර දාන්න තියෙන්නේ. හරි. ඊළඟට පුතේ H එකේ මට පොඩ්ඩක් හදපු කට්ටිය උත්තර කියන්න හැමෝටම එක උත්තරයක් ඉන්න ආදරෙන් ඔස්සේ H එකේ දුර ඒ ආයේ A සහ B අතර ගන්නට H එකේ A සහ B අතර සමගිය වෙනකොට ඒක ඇදුවම ඇටි H එකේ මම ඔයගේ ගාන කඩලා පෙන්නුවානේ අර A හා B අතර හිව්ව හැකි A හා C අතර හිව්ව හැකි නේ ඒ කියන්නේ මේ ලක්ෂ දෙක අතර තමයි පොතේ ඉබෝවන්තරේ අපි සෙට් කරන්න කෝෂේ සමගිය හොයන ලක්ෂ දෙක අතර තමයි කෝෂේ සෙට් කරන්නේ පංගරත් ඒකෙ පුළුවන්. පුතේ ඒකෙන් දැන් A හා B අතර සමගිය කරන්න කියලා ගන්න. A හා B අතර සමගිය වුණොත් ගොඩ ගියා ලොකෝ යන ගත්තා නම් ඕකෙන් සූම් කර කර යන්න දෙන්නේ. හරි. මෙතන 2යි මෙතන 2යි. මෙතන 3යි. මෙතන 1යි. ඕමොම් දාලා ගන්න ඕනේ අතනද? ඉලක්කම විතරලා දාලා ගන්න ඕනේ. ආයි 1යි ආයි 1යි. විද්‍යුත් ප්‍රතිඵලයෙන් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධ සෙට් එකේ සමග ප්‍රතිරෝධ හොයන්න ඕනේ නේ. RAB. A සහ B අතර සමගිනේ. RAB.
Ini
point එකම අල්ලලා ඔන්න මෙතන තියාගන්න. දැන් හොඳට වේනවා සමාන්තර ගතයි සේමිගතයි කට්ටිය. ඉතින් මුන් දෙන්න මොකද? ආ මුන් දෙන්න සමාන්තර ගතයි. සුළු කරගන්න පුළුවන් මුන් දෙන්න මේ සමාන්තර ගතයි. සුළු කරගන්න පුළුවන්. අකක් අසුළු කරා. 6 11 එකක් ගන්න. දෙන්න ගුණ කරා. අයි කියන්නේ දැන් නමයයි 72යි දෙන්න ගුණ කරා අකකල අයින් කියන්නේ දැන් සමාන්තර ගත කට්ටිය ini Hai, අනේ මම ටක් ටක් ඔකා යදින්න දැන් උතන ගන්න සංගීතය වගේ පේනව නේද මොනවද මම ගන්න නේ මේකත් නේ ඔය ආප් එක දැන් කොයි සුදුද ආප් එක අඳින්නේ ඈ මේක කැරි කැරි වගේ දී ටිකක් අප්‍රියයි වගේ එන්නේ මේක මෙහෙම අඳින්න මම මෙහෙම ගිහින් දැන් ඇවිල්ලා මෙන්න ඒ ලක්ෂයේ මෙන්න මට බලාගින් B ලක්ෂයේ මෙතන තියෙනවා ඕම් දෙක එකක් ආයි මෙතන තියෙනවා ඕම් හතරක එකක් හරි මෙන්න 2යි 4යි මෙතන තියෙනවා ඕම් 18ක එකක් එකක් හරිය හරි දැන් මෙතන ආපු එක මේක මොකද මේවා එක සම්බන්ධයිනේ හතරක් නේද මෙහෙන් ඇවිල්ලා තින්නේ මම හදන්නේ හතරක් නේද ආවෝ මෙහෙන් ආවේ කීයක්ද 8ක් නේ 8ක් ඔහොම එකක් මේ මත ගණන් ගන්න ඕන නැත්නම් මට කියන්න ඕකනේ දැන් ඇවිල්ලා තින්නේ හරි බලන්න හරි නේද M බලන්න මොකක්ද කියන්නේ අපි ඒ සතිය කරා මොකද ඊප්සන් හේතු මූලධර්මයේ පිළිපදින පරිපදයක් බලන්න නැද්ද කියලා ඊප්සන් හේතු මූලධර්මයේ පිළිපදින පරිපදයක් නේ ප්‍රතිරෝධ පහක් සෙට් වුණාම බලන්න මුන් දෙන්න අතර අනුපාතය මුන් දෙන්න අතර අනුපාතය සමාන නම් මම මොකද කිව්වේ මොකද බලන්න අර ඊප්සන් හේතු මූලධර්ම මතකයි නේද ඊස්ටි කරා නේද ඔව් ඒ වගේ ළඟ යුක්තක් බලන්න ඕවා එනවා සුමු කරයියක්ද සමතු ප්‍රතිරෝධ සුමු කරයියක්ද එනවා ඒ වගේ අන්තිමට මුන් දෙන්න අතර අනුපාතය කීයද 2:4යි සරල කරොත් 1:2 මුන් දෙන්න අතර අනුපාතය 4:8යි සරල කරාම 1:4යි මොකද වෙන්නේ ඈ සමානයි ආ එහෙනම් මෙතනයි මෙතනයි ඉබ්බ මොකද වෙන්නේ එතකොට මුන් දෙන්න අතර අනුපාතය මේ දෙන්න අතර අනුපාතයට සමාන නම් මම මොකද කිව්වේ මෙතනයි මෙතනයි ඉබ්බව සමානයි එතකොට මුන් හරහා මොනවා වෙන්නේ නැද්ද විභවান্তরයක් නැහැ එතකොට කරන්ට් එක යන්නේ නැහැ මේ මැද ප්‍රතිරෝධි හරහා ගලවලා අයින් කරන්න කරන්ට් එක යන්නේ ප්‍රතිරෝධ තිබ්බට වැඩක් නැහැ ගලවන්න කරා. ආ දැන් ඉන්නේ සුළු කරගන්න. එතකොට පුතේ අපිට පරිපථයේ මෙන්න හරිද? මෙහෙම ඉන්නේ 2 4 B ලක්ෂය A ලක්ෂය මේ පැත්තෙන් 4 8යි. කොහොමද යන්නේ? අර මැද ප්‍රතිරෝධය අයින් කරානේ වැඩක් නැහැ. ඌ කරන්ට් එක යන්නේ නෑ. ඌ අන්තරයක් නැහැ.
එහෙනම් අපිට මේ මත කියන්න 2 4 දැන් ශ්‍රේණිගත 4 8 ශ්‍රේණිගත කී දෙන්නේ 2 4 මෙරුවට දැම්ම හැ කීද ඔව් 6 එක එකක් නේ 6 එක එකක් 4 8 ශ්‍රේණිගත කී දාන්නේ 4 8 12 එකක් දැම්මේ අන්තිමට එන්නේ 12 6 සමාන්තර ගතයි දෙන්න ගුණ කරා ඔන්න සමති 6 කියන දරුවා කී දෙන්නේ හා hari, kamu tuh boleh try kan? Hari ini tuh deh, ada kita kagak nih kami pamit karena hari ini sama seperti kau deh, ini mega taru, mega taru, ini sange tuh ini ya, bicara tentang ini, ini kehilangan ini, metenya tiara, sunyi seperti kau deh, apa ya, metenya tiara, dekai yar seperti kau deh, bicara tentang dekai yar, ini lagi deh punya aku nih kan? Udah sudah betul betul kampiya ini wa samandai kita lihat tariga ini wa kita lihat tariga hari ini ay kita lihat sekitar lalu dekayar ay kita lihat sudah betul betul kampiya ini lah kita lihat betul betul dekat ini wa ay kita lihat ini mana ini mana hati ah kita lihat apa ini Dipading pada kerajaan laksa wulet, wulet wulet, dibawanya sama naik. Ini dipading pada kerajaan laksa wulet, dibanding hari pakai hari pada kerajaan. Ikan mau dibawa ini, pada kerajaan mau terbeda naik. Ikan mau dibawa ini laksa, ikan akan ada hantu dua. Ogol nih, pengen pada kerajaan hari, satu pengen kan dulu. Ratu nil ibu antar ya tim.
එයා චුට්ටක් තේරෙන්න ඕනේ. පේනවද ඔයගලන්ට? පාඩ බෑන්ඩ් එකේ පාඩ කරගත්තාම හොඳට පේනවනේ. එකම විභවාන්තර සෙට් වෙනවා නම් සමාන්තර ගතයි. හරි. එතකොට මට ඕන නම් මේක මෙහෙම හඳින්නත් පුළුවන්. හරි දැන් එකම විභවය ලක්ෂයකට ගැට ගහන්නත් පුළුවන් නේ හොඳයි. මම මෙන්න මේ ටික එකට ගැට ගහගන්නද මම බලන්නේ ගැට ගහනවා. මේ ටික ඔහොම ඔහොම අල්ලලා අල්ලලා එකට ගැට ගහනවා. තේරෙනවද? මේ ටික ඔහොම අල්ලලා එකට ගැට ගහනවා. එතකොට ඔන්න මේ දෙක ගන්නවා බලන්න. අර මැදදී R දෙක ඔන්න. හරි. මේ යන්නේ මුදෙන් නම්. ඉතින් මම මේක මෙහෙම අරන් මෙතනින් ගැට ගහනවානේ. මේ ඔක්කොම ලක්ෂ ටික මේ හිල් පාටි පාට කරපු ඔක්කොම ටික එකට පොදි කරලා මෙතනට ගැට ගහගන්න. හිල් පාටි පාට කරපු ඔක්කොම ලක්ෂ ටික එකට පොදි කරලා මෙතනට ගැට ගහගන්න. එතකොට මට කියන්නේ මේ දෙකයි R ප්‍රතිරෝධය මොකද වෙන්නේ? කතාව කියන්නේ. හා මේක යටින් යනවානේ තේරෙනවද මේ? මේ දෙකයි R ප්‍රතිරෝධය නෙමෙයි. මම ඒක කියන්නේ. දෙකයි R ප්‍රතිරෝධය නෙමෙයි. මුන්දෙන්න යටින් යනවා. හරිනේ? හරි. මුන්දෙන්න. මුන්දෙන්න ඕන නම් R R ශ්‍රේණිගතයි. දෙකයි R ගන්න පුළුවන්. කමන්නේ. මේකත් ඔහොම ඇවිල්ලා මෙතනින් ගැට ගහද්දි පුතේ මුන්දෙන්නත් යටින් යනවා මේ. මම හරි කියලා. ඒ ලක්ෂිතේ මෙතෙන්ට එනවා. එනවා නැද්ද මේ? මෙහෙම අල්ලන් ඇවිල්ලා හරි මුන් දෙන්න ඔන්න එකට ගැට ගහගෙන හරි ගවන්න ඉස්සෙල්ලා මෙහෙම අල්ලන් ඇවිල්ලා මෙතෙන්ට ගැට ගහ ගන්න හරි කොහමයි දෙන්නේ මේ R දෙක තමයි මේ ඉන්නේ ඔන්න 2R කියලා දාන්න හදුවා මුන් දෙන්න ශ්‍රේණිගතයි මුන් දෙන්න ශ්‍රේණිගතයි ඕක නෑ හරි ඊට පස්සේ මොකද කරන්න ඕනේ මෙන්න මේ රතු පාණින් පාඩ කරපු ලක්ෂ ටිකක් එකට එකට පොදි කරලා මුදේ මෙතෙන්ට ගැට ගහ ගන්න හරි එකම විභවයේ ලක්ෂයකට ගැට ගහන්න පුළුවන් අන්න අතනින් කොහොම අල්ලන් ඇවිල්ලා මේ ළඟ මේ 2R එක මුන් දෙන්න උඩින් යනවා මේ දැන් කටකල් සුකරන්න මේ R එකයි මේ R එකයි කියන එකද කියන්නේ 2යි R එකක් මේ R එකයි මේ R එකයි ශ්‍රේණිගතයි 2යි R මේකත් 2යි R මේකයි මේකයි එකත් 2යි R කීයක්ද ඉන්නේ ඔක්කොම 2යි R මේවා 1යි 2යි 3යි 4යි 5ක් මොන ගතයිද සමාන්තර ගත වෙන්නේ සමග කීයද ඈ ඒ සහ කී අතර සමග R වේවි මේ විශාලත්ව සමාන 2i r ප්‍රතිරෝධ පහ සමාන්තරගත වෙද්දී එකකගේ පහින් දෙකක් ඔන්න සමගි නේ 2i r 2i r 2i r ඒව පහක් නෙන්නේ විශාලත්ව සමාන එකකගේ පහින් දෙකක් හරි ඒක හොඳට කරන්න බලන්න ඊළඟ එක. මොකද ඊළඟේ කියනනම් අවුලක් නැහැ නේද? තක්කල උත්තරේ කියන්නේ ඊළඟේ අවුලක් නැහැ. මොකද උඩ 1යි 1යි ශ්‍රේණිගතයි. 1යි 1යි 2යි 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 සමාන්තරගතයි. 2යි 2යි 1යි කියලා ඉන්නේ. ආ 1යි 1යි ආයේ ශ්‍රේණිගතයි. ඒක පුළුවන්. ඒක අවුලක් නැහැ නේද? K එක. K එක උත්තරේ කියන්නේ අපිට. අතව. K එක අවුල් නැහැ තාම උත්තරේ. අහති අර එලෙන් කියලා. හරි. ඒක ලේසියි ඈ ඒක අවුලක් වෙන්නේ නෑ ඒක 1යි 1යි ශ්‍රේණිගතයි නේ 1යි 1යි 2යි ඒ දෙකත් එක්ක යව යට දෙක එතන යට දෙක මේ සමාන්තරයි 2යි 2යි 1යි 1යි කියන්නේ a 1යි අර b වැත් එක්ක 1යි ශ්‍රේණිගතයි 2යි යටත් මොකද එන්නේ සමාන්තරගත
hari L එක අගින්න A K A ලක්ෂ තියෙනවා එතන R එතනත් R එකක් තියෙනවා විචාරක මෙතන R එකක් තියෙනවා මටත් බලන්න මේ සර්කිට් එක දිහා බලද්දී ඔයගොල්ලන්ට මොකක් පේනවද සලින් හදපු ගණන් වල සර්කිට් එහෙම වෙන්නේ නැහැ මේ සර්කිට් එක දිහා බලද්දී පොඩි ලක්ෂණයක් පේනවා ඔයගොල්ලන්ට පේනවද hari current එක ඇතු සහ පිටවන්නේ මෙතනින් ඉතින් අපි ධාරා සෙට් කරන් ඉගෙන කෝෂය A'යි B'යි සෙට් කරන් මේ ප්‍රතිරෝධ පද්ධතියේ සමමිතිකයි මොකද බලන්න සමමිතිකයි නේද මොකද සමමිතිකයි කියන්නේ මෙතන හැටි නෙමෙයි ප්‍රතිරෝධවල විශාලත්වත් සමානව සෙට් වෙන්න ඕනේ සමමිතික අක්ෂය වටා ඔක්කොම තියෙන්නේ උදේ R නේද R Area atau mati ini kau lihat nih hari, mau tuh kau lihat ini lagi, lagi deh. Apa karena tega sih ini mana? Karena tega ini kita kau sih, betul ini karena tega itu dulu. Hari itu sama itu kita udah main ini karena tega lasan kita dekat tapi tidak sama ya ini. Lagi kan kau betul ini ayah karena tega kena mana? Ambil dahaya kena mana? Sama itu kayak ini. මේ පැත්තෙන් බැලුවත් මේ පැත්තෙන් බැලුවත් සම්මිතිකයි ඒකට කරන්ට් එක මොකද වෙන්නේ ඇම්පියර් 10ක් ආව නම් මෙතනින් 5ක් මෙහාට යනවා හරි ඉතුරු ඇම්පියර් 5 මෙහාට යනවා හරි ඒ ඇම්පියර් 5නොත් මෙතනින් ඇම්පියර් 2ක් ගියොත් ඉතුරු ඇම්පියර් 3 මෙහෙන් යනවා මෙතනත් ඇම්පියර් 2යි යන්නේ මෙහෙන් 3 යනවා හරි එක වගේ යන්නේ හරි එක වගේ තමයි යන්නේ කරන්ට් එක සම්මිතිකයි ඒ දෙපැත්ත මේක ධාරාව ඇතුළුවන කාපිකවන ධාරාව පිටින් ඇතුළු වෙන්නේ නම් ගිහිල්ලා 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 ආයේ මෙතනින් තමයි ධාරාව එන්නේ යන්නේ. කරන්ට් එක දෙනවා නේද? තමයි ඉතර දාගන්න. ධාරාව ඇතුළු වන සහ ධාරාව පිටවන. මේ ලක්ෂ්‍ය යాగන රේඛාව උදේ සමමිතික නම්. සමමිතික අක්ෂයක් වෙනවා නම්. යాగන ගන්න බෑ මේක. රත් පෑන එක වුණා නිකන් සමමිතික අක්ෂයක් කියලා දාගත්තට කමන්නේ නැහැ. මේ පාඩේ කියන රත් පෑනින් වගේ. සමමිතික අක්ෂයක් නේ. ධාරාව ඇතුළු වන සහ පිටවන ලක්ෂ දෙක යා කරන රේඛාව වටා ප්‍රතිරෝධ පද්ධතියේ ප්‍රතිරෝධ සමානව තියෙනවනම් ඒ කියන්නේ විශාලත්ව සමාන වෙන්නත් ඕනේ ප්‍රතිරෝධ ගාන සමාන වෙන්නත් ඕනේ මේ පැත්තේ R එකක් නම් මේ පැත්තේ R එකක් මේ පැත්තේ R එකක් නම් මෙතනත් R එකක් තියෙන්න ඕනේ මෙතනත් R එකක් නම් මෙතනත් R එකක් තියෙන්න ඕනේ මෙතන R එකක් නම් මෙතනත් R එකක් R R හරි ඔව් ඉතින් දැන් මේක 2යි R නොත් මේක 2යි R වෙන්න ඕනේ ඔක්කොම ආර් ආර් වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. අර සම්මිතික අක්ෂයේ දෙපස පුතේ එක වගේ ප්‍රතිරෝධ තියෙන්න ඕන. මේක 3යි ආර් නම් මේක 3යි ආර් වෙන්නේ. තේරුණා? අර එක වගේ තියෙන්න ඕන. සම්මිතික අක්ෂයේ දෙපස නැතුව මේ ඔක්කොම ප්‍රතිරෝධ ආර්ම වෙන්න ඕනේ නැහැ. හරි? එහෙම නම් මතක තියාගන්න පුතේ මෙන්න මේ ලක්ෂ්‍යවල මොකද වෙන්නේ? විභව සමාන වෙනවා. සම්මිතික අක්ෂයේ ඉඳන් එක වගේ කියන ලක්ෂ්‍යවල විභව සමාන වෙනවා. මෙතන විභවය ඇත්තේ මෙතන විභවය සමානයි. හරි මෙතන ඉබෙවෙන්නේ මෙතන ඉබෙවෙයි සමානයි. එතකොට පුතේ මේක අපිට එකට ගැට ගන්න පුළුවන්. මෙතන ඕන නම් දාගන්නකො C ලක්ෂය D ලක්ෂය. හරි එතකොට මේ C ලක්ෂය ඉබෙවෙයි D ලක්ෂය ඉබෙවෙයි සමානයි. මෙතන දාගන්නකො E A B C D E ලක්ෂයයි මේක F ලක්ෂයයි. E ලක්ෂය ඉබෙවෙයක F ලක්ෂය ඉබෙවෙයි සමානයි පුතේ. දාගන්න. හරිද? ඔන අතන ලිව්ව හැකේ මෙහෙම රතු පෑනේ. කියන්නකො වැඩි ප්‍රතිරෝධ පද්ධතියක ධාරාව ඇතුළු වන හා පිටවන ධාරාව ඇතුළු වන සහ පිටවන
Lakshadeka yakarana rekava vata Lakshadeka yakarana rekava vata pratirodha samamitikana Pratirodha samamitika nam. Pratirodha samamitika nam. Ema samamitika akshaye depasa. Ema samamitika akshaye depasa. එකවගේ ලක්ෂවල විභව සමාන වේ. එකවගේ ලක්ෂවල සමමිතික අක්ෂයේ දෙපස එකවගේ තියෙන ලක්ෂවල විභව සමාන වේ. එකවගේ ලක්ෂවල විභව සමාන වේ. මෙතන විභවයයි මෙතන විභවයයි සමානයි. මෙතන විභවයට මෙතන විභවයයි සමානයි. හරිද? එකවගේ ලක්ෂවල විභව සමාන වේ. Ema laksha ekata geta gasa ema laksha ekata geta gasa paripataya pahasuwen sulu karagatha haki ve paripataya pahasuwen sulu karagatha haki ve paripataya pahasuwen sulu karagatha haki ve hari ඒ කියන්නේ පුතේ මම මේ පෙන්නපු මේ හැම ලක්ෂයකම විභව සමාන නැහැ මේක විභවයේ මෙතනට සමාන වෙනවා ඈ එතකොට මේක විභවයේ මෙතනට සමාන වෙන්නේ නැහැ මේ කරන්ට් එක යද්දි මූහර අල්ගෝ වහිනවානේ මෙතන විභවයේ මෙතන විභවයේ සමානයි මේක එහෙම දෙයක් වෙන්නේ පුතේ දැන් හිතන්නකෝ කෝෂේ වෝල්ටේජ් එක 10 වෝල්ට් කියලා හිතන්නකෝ කෝෂේ විභවාන්තරයේ වෝල් 10යි හරි මේ පැත්ත භූමද කරලා ගලා හිතන්නකෝ හා මේ පැත්ත විභවයේ කියන්නේ එතකොට වෝල් බිංදුවයි මම නිකන් හරියට දාලා දෙන්නම් හා මේ පැත්ත විභවයේ කියන්නේ වෝල් 10යි හරි මේ පැත්තේ ඉන්නේ වෝල් 10යි අර පැත්තේ බිංදුවයි හරි වෝල් විභවාන්තරේ වෝල් 10යි 10 මෙතන බිංදුව 10යි හරි මේක හරහා කරන්න ගියත් ඉඳන්කො වෝල් දෙකක් ඇස්ස කියලා මෙතන ඉන්නේ කියලා හදලා කියන්නේ 8යි වෝල් මූහරායද්දි වෝල් 2යි මේ බහින්නේ ඇයි මේ සමාන ප්‍රතිරෝධනේ නැ මෙතන ඉන්නේ කියලා හදලා කියන්නේ 8යි වෝල් හරි මෙතන ඉන්නේ 8යි 8යි සමානයි එකට ගැට ගැහුවා යකින් හරි ඊපස්සේ මේ මූහරා හිතන්න වෝල් 8ක් ඇස්සොත් මුහරා වෝල් 6ක් ඇස්සා කියලා හිතන්නකෝ. මෙතන ඉබුවේ 8යිනේ. 8ෙන් 6ක් ඇස්සා. මෙතන ඉබුවේ කී දෙන්නේ? කියන්නේ. ඈ? ඔව් 2යි වෝල්. 2යි වෝල්. හරිද? මුහරා 3යි බහින්නේ නම් මේ සමාන දෙන්නේ එක වගේ ඉන්නේ. මුහරා වෝල් 6යි ඇස්සේ මුහරා දෙන 6ක් බහිනවා. 8ෙන් 6ක් ගියාම මෙතන වෝල් 2යි 2යි. මෙතන ඉබුවේ සමානයි. මුහරා 2ක් බහිනවා. මුහරා 2ක් බහිනවා. මෙතන කී දෙන්නේ? බිඳුව වෙනවා. හරිනේ? අනුතේ මේ එකම විභවයේදීන ලක්ෂ්‍ය මම අල්ලල එකට එකට ගහ ගන්නවා. මොකක්ද ගන්නද කරන්නේ? මේ උඩ සෙට් එක හො නහන්නක පහළට. මේක මෙතෙන්ද ගැට ගහලා, මේක මෙතෙන්ද ගැට ගහලා. මම මේකෙම අදිනවා. හරිද? මොන බාර බලන්න ඉන්න. සී ලක්ෂයෙන් අල්ලලා මෙතෙන්ද ගැට ගහන්න. ගැට ගහද්දී මේ R එක කොහොම සෙට් වෙන්නේ මෙහෙම නේද බලන්න. මෙතන පාටින් නේද? මේ උදාහරණය මෙතෙන් සෙට් දුතේ මෙන්න මෙහෙම යනවා නේද බලන්න. සී ලක්ෂය මෙතෙන් ගොඩ ගැට ගැව්වේ. C එකකින් අල්ලන් මෙතනට ගැට ගන්න. උදාහරණයක් මෙහෙම වෙනවා. BR එක මෙහෙම නේද එන්නේ? හරිද බලන්න. BR එක මෙන්න ආවා. BR එක මෙහෙම වෙනවා කියලා තේරෙනවද? මම ගැට ගහද්දි හරි. BR එක මුඩු ඉන්නේ මේ. හරිද? හරි. BR එක කොහෙද යන්නේ? BR එක මෙතන ඉන්නවා නේද? මැදාරේ ඉන්නවා කියන්නේ. මෙහෙම නමනවා. මේ අක්ෂි වටා කොහොම මෙහාට නමලා ගැට ගහනවා. C මෙතෙන්ද ගැට ගන්නවා D ට E මෙතෙන්ද ගැට ගන්නවා මු මෙතෙන්ද ගැට ගහද්දි පුතේ මේ ආරගෙන මේ මොඩ උඩින් එනවා සමාන්තර ගන්න මේ ආරගෙන මූට උඩින් එනවා නේ තේරුණාද මම මේ පැත්තෙන් ඔන්න ගන්න ඔන්නෝ අයියේ හරි හරි දැන් ඉතින් ඔක සුබ කරන්න පුළුවන් සුබ කරන්න බලන්න මේ ආර් එක තමයි මේ ඇත්තේ
root එක සමාන්තරගත වෙනවා. මේ r එක තමයි මෙතනට ගැට ගහද්දී root එක සමාන්තරගත වෙනවා. හරි. මේ r එක මෙහෙම තියෙනවා. මේ r එක root සමාන්තරගත වෙනවා. නමත් එහාට මේ r එක root සමාන්තරගත වෙනවා. මේ r එක නමත් root සමාන්තරගත වෙනවා. හරි. දැන් අගල කියන්න මේ r උයි මේ r උයි කීයද? සමාන්තරගතයි. එක කගේ දෙකෙන් බෙදන්න. r බෙදීම දෙකයි. r බෙදීම දෙකයි. මේ r උයි r බෙදීම දෙකයි. මේ r උයි r බෙදීම දෙකක් ගන්න. එකනම් r බෙදීම දෙකක් ගන්න. එතනටත් r බෙදීම දෙකක් ගන්න. හරි? හැම සමාන්තරගත r ඒවා දෙහිලටම r බෙදීම දෙකේව ගන්න. එතකොට මෙවයි මම අදලා ගත්තා නම් මේ පැත්තෙන් මෙන්න a ලක්ෂයේ මෙතන එනවා පුතේ r බෙදීම දෙකක්. i මෙතනත් එනවා පුතේ r බෙදීම දෙකක්. බලන්න හරි කියලා. මෙතන තියෙනවනේ r එකක් කොහොමද? හරි මෙතනත් තුනේ r බෙදීම දෙකක් r බෙදීම දෙකයි r බෙදීම දෙකයි r බෙදීම දෙකයි මෙතන r එකයි මෙතන r බෙදීම දෙකක් ගන්න හරි කියලා r බෙදීම දෙකයි මෙතන r බෙදීම දෙකයි මොන නමද ගන්නෙ හරි කියන නම දෙන්නේ හරි මෙතන r බෙදීම දෙකයි මෙතන එක මෙතන r බෙදීම දෙක මෙතන r බෙදීම දෙක මෙතන r බෙදීම දෙක මේ r එක මෙතන මේ r බෙදීම දෙක මෙතන හරි නේද හරි දැන් ඔබ සුළු කරගන්න පහසුයි දැන් ඔයාලන්ට පේනවා පොදේ මෙතන මේ මැද තියෙන මුන් තුන් දෙනා මොකද වෙන්නේ r බෙදීම දෙකයි r එකයි r බෙදීම දෙකයි මෙන්න මේ මුන් තුන් දෙනා ශ්‍රේණිගතයි මේ එකතු කරා මේ මුන් තුන් දෙනා ශ්‍රේණිගතයි නේද r බෙදීම දෙකයි r බෙදීම දෙකයි r කීයද අපලං ගන්න හද ගන්න ඈ දෙකයි r දෙකයි r නේ r බෙදීම දෙකයි r බෙදීම දෙකයි r පුදු කරන්න දෙකයි r දෙකයි r කද්දා ගන්න මෙන්න හරි දැන් ඔව් අවුලන්න එහා පුතේ ආ ඈ හතරයි r නෙමෙයි r බෙ අතුමත් හරි r බෙදීම දෙකයි r බෙදීම දෙකයි හරි r බෙදීම දෙකයි හරි r එක හරි r බෙදීම දෙක හරි හරි නේද r බෙදීම දෙක ඔව් මොන දුන්න ශ්‍රේණිගතයි ශ්‍රේණිගතයි එකතු කරන්න බෑ r බෙදීම දෙකයි r බෙදීම දෙකයි r මේ r උයි දෙකයි r එකතු කරාම මොන දුන්න ශ්‍රේණිගතයි එක එකතු කරන්න r බෙදීම ඒවා දෙකුයි r හිමි දෙකයි r හිමි හරි හරි එතකොට දීලෙන් මෙන්න ඒ ලක්ෂයේ r බෙදීම දෙක හරි මෙතන කිව්වෙ ඉන්නේ 1r r බෙදීම දෙකයි පුරතර කරලා සමාන්තරකට නේද මෙතන ip 1r r බෙදීම දෙකයි පුරතර ip බෙදුවා කීදෙන් श्रेणी
හරි ඔය තුන එකට එකතු කරලා දැන් මම අහන්න මේ දෙක එකතු කරොත් කීයද r නේද r යට 2 r යට 2 r නේ ඒ r ට මේ 2 r යට 5 එකතු කරා නම් හරි සමගිය කීයද එන්නේ එතකොට 7 r යට 5යි 7 r යට 5යි කියලා එන්නේ සමගිය හරි ඔතේ මේ වගේ ගණන් තියෙනවා පොඩ්ඩක් කල්පනා කරලා ඔතනින් පස්සේ හදන්න හරි අපි ඊළඟට එන්න හදන්නේ සරල පූර්ණ පරිපථ සරල පූර්ණ පරිපථ වලට එන්න හදන්නේ විදුග්‍රාමක බල ප්‍රබව සහ සරල පූර්ණ පරිපථ හරි කුටි ධාරා විද්‍යුතයේ දෙවෙනි කොටස දාන්නේ මාතෘකාව අපි පළවෙනි කොටස මෙතනින් ඉවරයි ඈ විදුත් ධාරාව විදුත් ප්‍රතිරෝධ සමග ප්‍රතිරෝධය ඉවරයි හරි දාන මාතෘකාව මෙහෙම ධාරා විද්‍යුතයේ දෙවෙනි කොටසනේ විදුත්ගාමක බල ප්‍රබව සහ විදුත්ගාමක බල ප්‍රබව සහ සරල පූර්ණ පරිපථ සරල පූර්ණ පරිපථ හරි අනුමාත්‍රකාවක් දාන්න විදුත්ගාමක බල ප්‍රබව කියලා විදුත්ගාමක බල ප්‍රබව කියලා අනුමාත්‍රකාවක් දාන්න විදුත්ගාමක බල ප්‍රබව හොඳයි දැන් මේ මොකක්ද විදුත්ගාමක බල ප්‍රබවයක් කියලා කියන්නේ අපි දැන් ඔය කතා කරපු කෝෂනේ විදුත් කෝෂ බැටරි හරි කෝෂේ කෝෂ තියෙනවා ඩයිනමෝව ගත්තත් විදුත්ගාමක බල ප්‍රබවයක් ඩයිනමෝව නේද විදුත් කෝෂ හරි සූර්ය කෝෂ නේද මොකක්ද විදුත්ගාමක බල ප්‍රබවයක් දැන් මේක විදුත්ගාමක බල ප්‍රබවයක් මොකක්ද ඒකේ තියෙන කිසියම් පරිපථයකට මේ විදුත්ගාමක බල ප්‍රබවයක් හයි කරොත් මොකද වෙන්නේ හයි කරලා පරිපථයේ සම්මුත කරන්න ඕනේ නේද ස්විච් එකක් දාලා තිබ්බනම් ස්විච් එක ඔන් කරන්න විදුත්ගාමක බල ප්‍රබවයක් හයි කරලා නේද පරිපථයේ ස්විච් එක ඔන් කරව එයාට පුළුවන් මොකක් කරන්නද එයාට පුළුවන් මොකද මේ පරිපථයේ මේ අක්ෂ දෙක අතරට කිසියම් විභවාන්තරයක් වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන් දීලා පුතේ ඒක පවත් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ දැන් හිතන්න කොහොම වෝල්ටේජ් එක තියෙනවා හරිද අගල වෝල්ටේජ් එක නැති වෙනවා එහෙම හරියන්නේ කිසියම් පරිපථයකට මේ වගේ සර්කිට් එකකට කිසියම් වෝල්ටේජ් එකක් දීලා විභවාන්තරයක් දීලා එය දිගටම පවත්ව ගන්න පුළුවන් එක. හරිද? අන්න ඒ වගේ උපකරණයකට අපි කියනවා විදුත්ගාමක බල ප්‍රබවයක් කියලා. කියන්නේ එහෙම. කියන්නේ විදුත්ගාමක බල ප්‍රබවයක් කියලා කියන්නේ කිසියම් විදුත් පරිපථයකට කිසියම් විදුත් පරිපථයකට විභව අන්තරයක් ලබා දී විභව අන්තරයක් ලබා දී එය පවත්වාගත හැකි උපකරණයක් එය පවත්වා ගත හැකි උපකරණයක් විදුත්ගාමක බල ප්‍රබවයක් ලෙස හැඳින්වේ විදුත්ගාමක බල ප්‍රබවයක් ලෙස හැඳින්වේ
hari ini sama dengan guru dana. Putih udah karena mana ada bintu gang, kepala perempuan itu, kak tamai, bintu kos, bedki, dia udah karena, bintu kos, pavic karena itu juga. Tahu, bintu kos, hari, tahu surya kos, nih, hari surya tahu bisa tiara gini nih, soalnya panel, surya kos, bintu kos hari, berarti ada pavic karena bintu kos, tahu surya kos hari. Apa daya mewah tadi? Itu janak, yang terus. Warahan negeri daya mewah. Itu janak yang terus. Daya mewah kata tujuan nih. Ya, agen ibu antar yang gila. Nih, deh, ke bawah tekanan peluang ya. Daya mewah itu janak yang terus. Warahan negeri daya mewah. Hari, tapi api ewa degi nama. Itu juga amat ke balap berapa gila. Pokoknya nama tekan dari tekan. Ya, nih, Ini benny memang dia kan yang dia, abis itu dia lagi, dia nggak ada high kerana apa? Hari ini memang pada dia, abis itu kecil, abis itu dia nggak ada high kerana apa? Kalau lagi pertama kali ini, mana? Hari ini mana? Dia lagi, tapi ini lagi, kalau dia kalau dia nggak ada high kerana segi pun dia high kerana dia, mana kalau dia mana? Jadi kalau dia lagi punya sains siapa? Amin itu dia hidup posisi. Memang kita mana hidup antara dia ini lagi, itu nabi kita pertama kali memang dia nama. Ayo, saya akan ini karan tega, ini balde kah ya no? Ada kayaknya itu. Tapi muara karan tega kayaknya, ya ne beni. Ayo, metode ini bukan hari baru ya, dari tega karan tega ya ne kerjain apa? Ayo, dari tega itu dia ini tahap tega kata itu metode hari baru ya. Sama orang ada kado dasi dalam ini. Sekarang ini dari tega kalau berapa tuh? Mereka tiga hari ham, depan itu dia na boleh tahap tega. Metode ini kada das. Dariptaka karaha karantaka yanne. Haride? Ow. Me welaya wenne puli dariptake charge ena. Me kosheyin gena karantakein aaropana pramanayak meha ugaagena mulinya charge karaganna. Ida passe puli digadama karantaka mehen thamai yanne. Me karaha karantaka yanne. Ona amin gena kaygalla balanna katta karaginne binduwai upramune. Ekena me patten karantaka yanne. Mehen amin gena kaygalot karantaka yana. Paata adiyan bala ganna puluwan. Hari? Tapi tiga tiga belas kan kan dingin nih, hey itu bukan, mea ini bisa, hey mea ada yang aruh pun nggak pada kerang ini ya nih, mea paripat ini mea bisa tiga ribu uang mea gitu nih ribu uang teri dini nih mea, mea bisa tiga kerang switch kan, itu mea gitu mau kita kerang nih, ada mau nggak pada kerang ini aruh pun di kan ada yang mau didahas kerang, ini aruh pun di kan mea kosih nih, balik tiga hari di balik mau kita ini, satu ini, tapi tiga dalam deh, sama yang kapper dah ya, kodi kali ya, oke? Itu kemudian mea, api gani nih, maka aku bilang tuh, pintu kosnya aku bilang gani,
විදුත් කෝෂයක් නම් පුතේ දිග කාලයක් ඔස්සේ එයා නිසි විභවාන්තරයක් දීලා මේ පරිපථයට මේ අදාළ කාර්ය කරගන්න පුළුවන් වෙන්න ඕනේ කරන්ට් එක යවා ගන්න පුළුවන් වෙන්න ඕනේ මතක තියාගන්න දාරිත්‍රක අපි ගන්නෙ නෑ මොනවා කියලාද විදුත් කෝෂ ලෙස ගන්නෙ නෑ දාරිත්‍රක එකවක දාලා තිබ්බනේ නේද විදුත් කෝෂයක් වන්නේ හරි මේ විදුත් කෝෂයක් නොවන්නේ කියලා බහුවර්ණයක් තිබ්බ මේ මම කියන්නේ අවුත්තර කරත් කියලා ඒක උත්තරේ මොකද්ද දාරිත්‍රක විදුත් කෝෂයක් නෙමෙයි ඈ හරිද දාරිත්‍රකේ විදුත් කෝෂයක් නෙමෙයි මේ සරල මොනවද මේ විදුත් ගාමක බල ප්‍රබලයක් නෙමෙයි දාරිත්‍රක විදුත් ගාමක බල ප්‍රබලයක් නෙමෙයි විදුත් ගාමක බල ප්‍රබල වෙන්නේ මොනවද විදුත් කෝෂ තව විදුත් ධාරා ජනක යන්ත්‍ර ඩයිනමෝව සූර්ය කෝෂ අන්න ඒ වගේ ඒවා තමයි විදුත් ගාමක බල ප්‍රබල වලට එන්නේ දාරිත්‍රක ලියන්න එපා දාරිත්‍රක විදුත් කෝෂයක් නොවේ ඈ ප්‍රථමයෙන් මොනවද ලියා ගන්න දාරිත්‍රක මේ දාරිත්‍රක විදුත් ගාමක බල ප්‍රබලයක් නොවේ දාරිත්‍රක විදුත් ගාමක බල ප්‍රබලයක් නොවේ දාරිත්‍රක එකට හේතුව මොකද්ද? එයාට දිග වෙලාවක් බෑ නේ. විභවාන්තරයක් දෙන්න චූටි තප්පර ගණනක් කරන්න විතරයි පුළුවන්. එතකොට මේ දාරිත්‍රක හරි කරන්නේ ඇයි? මේ වගේ වෙලාවක අර දැන් එකපාරට අපි මුලක් හරි සමහර සියුම් ඉලෙක්ට්‍රොනික උපාංග තියෙනවානේ නේ. එකපාරට වැඩ කර කර ඉන්නේ කරන්ට් එක යනවා. එතකොට පුතේ උපකරණ හානි වෙන්න පුළුවන් මෙයාට නේ. සියුම් කම්පියුටර්ස් වල නේ. හරිද? ඒ වගේ සමහර උපකරණ වල මේ දාරිත්‍රක හයි කරන්නේ තේකයි එකපාරට අපි කියන කරන්ට් එක මේ විභවාන්තරේ නැති වෙන්නේ දැන් කරන්ට් එකින් වැඩ කරන්නේ නිකන් ඕෂේ වගේ ඉන්නේ මේ පාවර් ලයින් එකකින් කරන්ට් එකනේ ඒගොල්ලෝ විසන්ති කරනවා කරන්ට් එක මේක සම්මුතු උනක් වැඩක් නැහැ නේද පාවර් ලයින් එකකින් ඉන්නේ කරන්ට් එක ඒගොල්ලෝ විසන්ති කරනවා කරන්ට් එක කපනවා එතකොට මේ අපි මේක වැඩ කර කර ඉන්නේ එකපාරට වැඩ කර කර ඉන්න එකක් අපි ෂට් ඩවුන් කරන්නේ නැතුව ප්‍රමාණිකෝලව අපි නේ ලැප් එක ඕෆ් කරගන්න නැතුව එකපාරට නේ ඩෙස්ක්ටොප් මැෂින් වල ඕක වෙනවා නේ දැන් කොල්ල නගවලන්නේ බැටරිය දිනවා නේ හරිද ඩෙස්ක්ටොප් මැෂින් මේක එහෙම බෑනේ ඩෙස්ක්ටොප් එක අපි අර ඒකයි වෙනම මොකක් CPS එකක් හයි කරලා තින්නේ ඒකයි නේ ඒකේ සාමාන්‍ය විනාඩි 10ක් විතර යනකම් අල්ලගෙන ඉන්න පුළුවන් නැත්නම් එක පාට වැඩ කර ඉන්නේ කරන්ට් එක නැති වෙච්ච ගමන් අර උපකරණ වලට හානි වෙනවා මේ වල තියෙන ඇතුලේ නේ පොඩි පොඩි උපකරණ හයි කරපුවා තියෙනවානේ ඉලෙක්ට්‍රික් උපාංග ඇයි මේ ඩාරෙක්ට් එක හයි කරලා තින්නේ ඒක ටිකක් තවත් හානි අවම කරගන්න දැන් බාහිර ඩිවෝස් හැපෙමු නැති වුණ ගමන් මේ ඩාරෙක්ට් වල තියෙන චාර්ජ් එකිනුත් මේක හරහා කරන්ට් එකක් ගේවලා සාමාන්‍ය තප්පර ගානක් තියාගන්න පුළුවන් වැඩ කරන එක හරි හරි ඊළඟට හරි අපි එමු සරල බුද්ධි ඊට කලින් හරි විදුත් ගාමක බල ප්‍රබල හරි අද අපි විදුත් ගාමක බල ප්‍රබලයක කාර්යභාරය මතය කරන්න විදුත් ගාමක බල ප්‍රබලයක කාර්යභාරය ක්‍රියාවනේ ගන්න විදුත් ගාමක බල ප්‍රබලයක ක්‍රියාව විදුත් ගාමක බල ප්‍රබලයක ක්‍රියාව විදුත්ගාමක බල ප්‍රබවේග ක්‍රියාව හරි විදුත්ගාමක බල ප්‍රබවේග ක්‍රියාව හරි මේ දාරිත්‍රකයේ ක්‍රියාව මොකද්ද දාරිත්‍රකයේ ක්‍රියාව දාරිත්‍රකයක් මොකද්ද කරන්නේ පරිපථයක හයි කරලා තියෙද්දී යා ආරෝපණ ගබඩා කරලා ඉඳගෙන අවශ්‍ය වූ විටක මොනවා කරනවද ආරෝපණ නිදහස් කරලා දානවා නේ චාර්ජ් වෙලා ඉන්න දාරිත්‍රකයේ ඩිස්චාර්ජ් වෙන අවශ්‍ය වෙලාව හරිද ඕනෙලාග වෙන්න පුළුවන් දාරිත්‍රකයක් කරන්නේ මොකද්ද ආරෝපණ එයාට පුළුවන් තරමක් අබඩා කරලා තියාගෙන අවශ්‍ය වූ විටක එයාගේ ආරෝපණ ටික නිදහස් කරනවා නිදහස් කරලා මේ මොකක් හරි උපකරණේ ටිකක් වෙලා යනකම් වැඩ කරගන්න පුළුවන් කෝෂයකුත් එහෙම වැඩද කරන්නේ කෝෂයක් කරන්නේ ආරෝපණ ගබඩා කරලා තියාගෙන ඉඳලා ආරෝපණ නිදහස් කරන එක නෙමෙයි කරන්නේ කෝෂයක් උදේ කවදක්වත් ආරෝපණ ගබඩා කරන් ඉන්නේ නැහැ දාරිත්‍රක නම් ආරෝපණ ගබඩා කරන් ඉන්නවා ඒකයි මෙයා කෝෂයක් වෙන්නේ නැත්තේ කෝෂයක් අවදක්වත් ආරෝපණ ගබඩා කරන් ඉන්නේ නැහැ. දාරිත්‍රක නම් ආරෝපණ ගබඩා කරන් ඉන්නවා. හරි, ඒකේ වෙනස මොකක්ද මතක තියාගන්න. කෝෂවල සහ දාරිත්‍රකවල. මේ විදුත් ගාමක බල ප්‍රබව සහ දාරිත්‍රක. මේ දෙකේ වෙනස මොකක්ද මතක තියාගන්න. හරි. දැන් විදුත් ගාමක බල ප්‍රබවයක් අපි ගමු මෙන්න විදුත් ගාමක බල ප්‍රබවයක්. මෙන්න පුතේ අපි මොකක් හරි මෙයාට හයි කරනවා බාහිර මොකක් හරි උපකරණයක් විදුත් බල්බ් එකක් වෙන්න පුළුවන් මොකක් හරි මේ වැඩ කරන උපකරණයක්. ඒකේ ප්‍රතිරෝධය R.
Kosiap kerana adu bibirnya itu yang aruban bedi bibirnya terlalu kerennya, aruban mawan nih. Sebab itu real bedi bibirnya kita aruban adu bibirnya bedi. Jadi bibirnya bahin. Mereka bibirnya nangkala dina, mereka bibirnya basala dina. Jauh dengan kerana, ada waktu mawan nih untuk terbawa itu terlalu kerennya dina. Ini pasti apa waktu terbahar itu basala. Nikam. Oke, ekor mereka sakti bekeran. Mereka waktu mawan nih waktu nikam utaranya mana ben? Mereka sakti ya bekeran nih waktu mawan nih makin. Ya, lekaran itu dia anle posisi di mana rasanya ini sangat tinggi. Posisi yang kapan dikekali atau sih lekaran lebih, saya kawat hari behel ya, mana? Aiyee, ya kita sangat tinggi, adu bela, ya ada tahu dulu tak mana kerjaan beri ya nanti. Aradu bibi beri na, aru pun beri ikan talu kerjaan beri. Itu pasi posisi lekaran kali beri. Tapi ya, charge kerjaan beri lagi, aing kerjaan beri. Hari, sama hari ada beri budak pahal, kerjaan beri charge kerjaan terpuluan. Nih deh, ini sakti apa ya? Gak berada kan? Mereka rasanya ini sakti, dikit-dikit adu gino. Ayo mereka aru pun adu gitu lagi, nang beti gitu lagi, terlalu berarti mereka ini rasanya ini sakti mereka lekaran. Terus posisi dikit-dikit bahin. Bela mereka itu ke kerjaan beri guna pasti mereka dua bulan guna pasti mereka ini beda kan? Untuk terlalu kerjaan mereka ini sekarang tidak ada ini pasti. Ia sih mereka lagi ada gini apa yang undang? Mereka rasanya ini sakti, ayo mana mereka charge kan? Gak berada kan? Sakti ya, aru pun ini. Hari ini kita na sakti yang berdagangan, sakti yang berdagangan, lain mu mungkin hari kerut, lain mu kepulauan memang harus kita tahu peran. Ayo kita bagi lagi sakti, rasanya sakti, ada itu. Bukan tanya ini. Hari itu pesanan yang tadi itu, hari kian ini mana? Induk dalam ke balai terbaik yang mungkin situ dua puluh delapan ini.
අඩු විවේක ඇති ආරෝපණ අඩු විවේක ඇති ආරෝපණ වැඩි විවේකයට තල්ලු කිරීමයි අඩු විභවයක ඇති ආරෝපණ වැඩි විභවයකට තල්ලු කිරීමයි අඩු විභවයක ඇති ආරෝපණ වැඩි විභවයකට තල්ලු කිරීමයි අඩු විභවයක ඇති ආරෝපණ වැඩි විභවයකට තල්ලු කිරීමයි ඒ සඳහා කෝෂයේ ඇති ඒ සඳහා කෝෂයේ ඇති රසායනික ශක්තිය වැයවීම සිදු වේ. සඳහා කෝෂයේ ඇති රසායනික ශක්තිය වැයවීම නැත්නම් වැය කරයි. හරි. ඒකයි කෝෂය අතුසේ කාලයක් යද්දී පහින්නේ. තේරුණානි? හරි. ආරෝපණ වහන්නේ ආරෝපණයක් අල්ලු කරනවා. නේද? මේවල ඕන තරම් මේ ආරෝපණ තියෙනවනේ පුතේ. මේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. හරි. ඒකෝ එයා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අල්ලු කරනවා. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අල්ලු කරනවා කියන්නේ ධන ආරෝපණ මේ පැත්තට යනවා කියන එක තේරුණානි? ආරෝපණ නම් මේ පැත්තට යන්නේ ධාරාවෙන් පැත්තට. ඇත්තටම යන්නේ ඉලෙක්ට්‍රෝන අනිත් පැත්තට. ඒ සඳහා මෙයා ශක්තිය වැය කරන්න ඕනේ. හරිද? ඔයාලා තේරෙන්න බෑ. මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙතනින් මෙහාට යවන්න බෑ. කෝෂය තුලින් නේද? එතකොට පුතේ ධන පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ඍණ පැත්තට යවද්දි නේ ලේසි නෑනේ යවන එක. ඒකට මෙයා ශක්තිය වැය කරන්න ඕනේ. ඇත්තටම ගත්තොත් දැන් ඉලෙක්ට්‍රෝන තමයි ඉන්නේ මේ පැත්තට යන්නේ නේ. ධන පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙතනට ඇවිල්ලා මෙහාට යවන්න දෙපැත්ත තුනේ හරි එතන ඇතුලෙන් යවන්න බෑ ඉලෙක්ට්‍රෝන ටික ධනේ නම් එකට ඒකට අපි තල්ලු කරන්න ඕනේ මෙයා ශක්තිය වැය කරන්න ඕනේ නේද යන්නේ නැහැ නිකන් හරි හරි පැතර ගන්න පුළුවන් හොඳයි තරු මේ රුලක් යල්ල ලියන්න මෙහෙම පසු පෑන කරුවක් දාලා යන විද්‍යුත් ගාමක බලපෑමක් කිසි විදකක් විද්‍යුත් ගාමක බලපෑමක් ආරෝපණ වැවීමක් සිදු නොකරයි විද්‍යුත් ග්‍රාහක බලප්‍රවාහයක් කිසි විදක ආරෝපණ වැවීමක් සිදු නොකරයි ආරෝපණ ලැබීමක් සිදු නොකරයි. ඒ කියන්නේ අර ධාරිත්‍රකේක නම් ආරෝපණ ගබඩා කරලා තියෙනවා. එයා අවශ්‍ය වූ විදිහට ඒ ආරෝපණ ටික නිදහස් කරලා කරන්ට් එක පොඩි කාලයක් තුල යන්න සලස් කරනවා. තප්පර ගන්න විතරයි. ඒ වගේ මේ විදුත් කෝෂවල විදුත් ගාමක බල ප්‍රබෝහවල ආරෝපණ ඇතුලේ ගබඩා කරලා නැහැ. හරි එයා කරන්නේ ওই තීන ආරෝපණ මේක ඇත්තෙන් වල මේ ප්‍රසන්නායකනේ තැන්තැන් වල තියෙන ආරෝපණ ටික මෙයා අඩු විභවයේ ඉඳන් වැඩි විභවයට තල්ලු කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු කරනවා. නේ? මෙහාට ධන ආරෝපණ තල්ලු කරනවා කියන්නේ මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. ඒ සඳහා මෙයා ශක්තිය වැය කරනවා. ඒක මෙයාව ටික ටික පැහැගෙන පැහැගෙන යනවා මොනවාද වහින්නේ? මෙයාගේ තියෙන රසායනික ශක්තිය. නේ? තේරෙනවනේ? හරි. හොඳයි. ඊළඟ වැඩේ. ඊට පස්සේ මුදී අපි දැනගන්න ඕනේ මේ විද්‍යුත් ගාමක බල ප්‍රවේග දැන් ඕක දන්නවා විභව අන්තරය කියලා එකක් තියෙනවනේ. ඒක අපි කලින් ගණන් ගත්තානේ. විභව අන්තරය. වෝල්ටේජ් එක. මේ විභව අන්තරේ වගේ එකක් තමයි මොකද්ද? විද්‍යුත් ගාමක බල ප්‍රවේග මොකද්ද? මතකද? විද්‍යුත් ගාමක මොකද්ද? විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකද්ද? අපි ඒක E වලින් අංකණය කරනවා. වෝල්ටේජ් එක නම් E වලින්. හරි. විද්‍යුත් ගාමක බලය
hari itu tuh kamu kebalik hal itu nih, ah, posisi itu itu tuh kamu kebalik, ibu antri bagaimana, itu tuh kamu kebalik, capital E, hari, wala deh kalau tina ada kadin kan posisi, boleh hal itu tina iya gitu, ada kadin, kalau berarti bukan non itu, ah, ikut berarti kan non itu, sama ada cuci berarti itu hal itu tinggi itu, kayak apa? Hai, kita gak harus dekat dengan mental, mentalnya mental nih. Mungkin ini posisi apa lagi ya? Kamu tuh baru berapa ya? Mungkin gak harus dekat dengan ini sama hai, iya itu. Oh, ini kayaknya cuma pakai bol. Ini gak harus ini memang. Itu antara ini itu kamu tuh balik, itu kamu tuh balik. Hari, kita sekarang kalau dekat lagi, kita ke sini lah. Ini lagi yang tinggal dekat dengan. Ah, dekat dengan. Ini dekat dengan 9 volt kita gahar di mo. Ah, ini lagi mau di battery. 9 volt nih, 5 volt. Ini gahar di tempat. Ini gahar di ini bigo antara ya sama ini ya kayak tempat tapi dia ini pintu gam balik. Ini misalnya bahan battery, bicycle battery ulat di mana? Hari bahan battery, motorcycle. Ini kita gahar di mana? Dola hari volt. Berarti ini gahar di ini ini nih. Pintu gam kebalik. Itu gama kebalik. Ibu antara ya, itu gama kebalik. Ayo, ke bagi tamai, bol tamai deh kan? Ibu antara ya, bol tuh lima ini. Itu gama kebalik ya, bol tuh lima ini. Oke, deh, kau di mana sakti? Kamu kat deh. Ini mereka ya mana sih? Tadi jangan logo. Hari. Mereka balik ya, tadi jangan logo. Mereka balik dekat meter mau kembali pen. Mereka kembali itu buka garamnya. Oke, hari. Mama, mana hiker nama? Bukan kali, mana hiker nama? Mereka mereka hiker. Itu kau tidak itu juga amat boleh gitu. Hari nama yang boleh kamu. Mereka bateri yang halal di nama. Itu juga amat boleh nama yang boleh dia. Itu kau tidak. Mungkin perasaan kamu ini. Mereka itu juga amat boleh nama yang boleh hari. Halal di nama ini. Hari itu, mau hiker ana? Ia kenapa dah? Ikai disebut pahat kirimu. Ini berarti hai kerana apa yang ada? Dola hai gold ini. Ini bikin gambar kembali. Hebat ya gold ini value nya di gold meter ya kalau gini gold meter. Anak gini ya. Ini kerja ini. Ini mereka muka kerja kembali ke atas kembali ke atas. Ini ini apa deh kata kita mana gold meter ya hai kerana value gold. Apa ni tadi ni kia pinjam nol ni kira. Orang nak kia. Ini apa deh kata kita. Gold meter ya high kerana value gold. Gold meter itu kan, ibu antara ini itu. Sama orang detail ni, nama yang gold pinner mana kita lihat? Nama yang gold pinner ni. Ini orang ready aja apa pinner ini? Minum deh. Ini orang aduh aja apa pinner. Sama ni gold meter barang, apa kita pakai? Tentang ada yang semua bahas pakai nama pinner. Ya ini. Oval dan donor, mana ada? Ni posisi akhirnya dekat gold meter ya high kerana pinner ni gil. Mereka berikan lagi hari berikan, malam besok. Betulnya berikan ni, atau ini, misalnya tak berikan ni. Atau ini semua bahaya, misalnya hari kerana amat cold meter, atau ini semua bahaya berikan. Ya ini. Jadi apa ni? Kosnya ini, ia ada dengan buluang. Bulu ibu antara itu mai, itu juga amat kembali kita berikan. Tapi ia ada kawan tak? Pat, ia ada bulu ibu antara ini, ia ada dengan ber. Pat, dengan itu. Kosnya yang ketiga ni, bulu ibu antara. Mulu itu juga amat kebalik ya, ya ada ini kita dengin deh, ini, kita dengin tu, ah, itu bukan. Orang mau khusus ini kemukat tiga kali, itu le, jangan bukan. Orang mau khusus ini ke, itu le, rasa ini ke rawi boleh, kemukat tiga kali, ah, pasti mau dia. Apa yang terus pasti rawi kita lagi yang ini kita, dan mana? Orang mau itu khusus ini ke. Hari ini, apa yang kita katakan, apa yang kita perjuangkan, bintu akar adalah hadapan terbaik bintu kos. Apa yang kita katakan terbaik? Jangan boleh kita dina wah. Ini bukan untuk tinggal, kita boleh dina pulang ini dina wah. Hari ini, kita jangan boleh dina wah. Apa perayaan itu, apa ini memang hadapan terbaik. Apa hadapan orang mem bintu gama ke balap terbaik, maka pino. Apa yang kita perjuangkan, pino. Itu pun ada. Dan Mia, hari ini faham dengan yang salju kerat di Mia ke itu le. Perjuangan ini memang pino.
කිසියම් වෝල්ටේජ් එකක් බහිනවා නේ අපි ලොකු වෙනද පෙන්නන්න මෙන්න කෝෂේ හරි මේක ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍ය නේද ඔක කෝෂයක් කලව බල කිනවද නෑ අර නිකන් කළු පාට මූඩක් වගේ එහෙම දෙකලු දිනවද පොඩි ගාල නැද්ද නෑ පෙන්ටෝච් කෑල්ලක් හරි අර බැටරියක් කපල බල නැද්ද ඈ ඇතුළේ සම්ද දෙකලා නැහැ හරිද මේක ඇතුළේ එක එක නේ ද්‍රව්‍ය දීන්නේ අනික මැග්නීසියම් මූඩක් වගේ මූඩකුත් බැල දිනවද එකලු දිනවද කලව නැහැ බැටරියක් බලන්න කලව මූඩක් වන්න බැටරියක් වහගෙන ඔය ඔය එක එක රසායනික ද්‍රව්‍ය වල තියෙන ප්‍රතිරෝධය මේ ඇතුළේ තියෙන කෝෂය මේක සාමාන්‍ය සිම්පල් ආරෝධන අංගයක් ගන්න. මේ අපි හයි කරපු එක්කිනා තමයි බාහිර එක්කිනා. එයා බාහිර ප්‍රතිරෝධයක්. නේ? මෙයා බල්බ් එකක් වෙන්න පුළුවන්, පෑන් එකක් වෙන්න පුළුවන්. එයාව තමයි අපි වැඩකට ගන්නෙ. එයාව තමයි වැඩ කරන්නේ මේක හයි කරන්න කෝෂේ. හැබැයි පුතේ මෙයා විදුල ගාමක බලේ 9 වෝල්ට් වුණාට මෙයාට එළියට 9 වෝල්ට් දෙන්න බෑ. 9 එක දෙන්න බෑ. හේතුව මොකද්ද? මේ ඇතුලේ තියෙන ප්‍රතිරෝධය හරහා දැන් කරන්ට් එක පුතේ ඔහොම යනවනේ. කරන්ට් එක කොහොමද යන්නේ? අන්තික මේ ඇතුලේ ප්‍රතිරෝධය හරහා ගිහිල්ලෙන්නේ කෝෂයේ ඇතුලෙන් එන්නේ කරන්ට් එක. අතු මෙතෙන්ට කරන්ට් එක කියලා එහෙම පයිනවද? එහෙම කරන්ට් එක පයින්නේ නැහැ. මේ කරන්ට් එක මේ ඇතුලෙන් යන්නේ. කෝෂයේ ඇතුලෙන් එන්නේ කරන්ට් එක මේ. ඒ කියන්නේ ඇතුලේ ප්‍රතිරෝධය අහු වෙනවානේ. කරන්ට් එක එන්නේ. ඒක මග ඇරලා එන්න බෑ. අනිවාර්යෙන්ම ඒක අහු වෙනවා. කෝෂයේ මේ ධනාකරණ ඉන්නාගෙනේ. මේ කෝෂේ මම ලොකු කරලා යන්නේ කොහොමද? කරන්ට් එක යටි මුදේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය හරහා යනවා. එතකොට අපි දන්නවා ප්‍රතිරෝධයක් කරා කරන්ට් එක යද්දී මොකද වෙන්නේ ඈ ඕම් නීමේ නම් මොකක් වෙනවද විභවාන්තරයක් බහිනවා නේද එහෙනම් මේ ඇතුලේ ප්‍රතිරෝධය හරහා පොඩි විභවාන්තරයක් බහිනවා සාමාන්‍ය වෝල්ට් එකක් විතර බහිනවා හරිද මෙයා හරහා වෝල්ට් එකක් බැස්සහම 9 එන්නේ මෙයා 9ක් අරන් දුන්නට වැඩක් නැහැ ඇතුලේම එකක් බැහැලා එළියට එන්නේ කීයද එතකොට 8යි තේරෙනවද ත්‍රිපුටි මෙයාගේ අග්‍ර දෙක හරහා එළියට ඇවිල්ලා තියෙන්නේ වෝල් මීල් බෑග් හයි කරලා බැලුවොත් අට පෙන්නන්නේ 8යි වෝල්ට් කියලා. ඒ විභවාන්තරේ තමයි පුතේ එළියට මේ හයි කරපු විදුලි උපකරණයට එන්නේ. තේරුණාද? හරි. ඒකට අපි කියනවා විභවාන්තරේ කියලා. එළියට එන එකට කියනවා විභවාන්තරේ කියලා. කෝෂයකින් ගන්න පුළුවන් ලොකුම විභවාන්තරේ මොකක්ද? විදුලි ග්‍රාහක බලය. ඔක හරියට අර්ථකථන ක්‍රමයකට තියෙනවා එකක් කියලා දෙන්නම්. හරි. හොඳයි. අර මේ දෙකේ පොඩ්ඩක් වෙනස තේරෙන්න ඕන. ආ මම අහනවා අපිට සමහර ගණන් වල පොතේ දෙනවා කෝෂවල අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවයි කියලා. එතකොට මොකද වෙන්නේ? ගාන හදද්දී ප්‍රායෝගිකව එහෙම බිඳුවක් ඉන්නේ නැහැ කෝෂවල. ගානක දෙනවා මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවයි. ගානක මොකුත් කියලත් නැහැ. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් කියලත් නැහැ ගාන කෝෂේ. එතකොට ඔයගොල්ලෝ මොකද්ද ගන්නෙ? අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවයි කියලා ගත්තා. එතකොට උදේ එළියට කීයම එනවද? දැන් අභ්‍යන්තර ප්‍රතිරෝධ බිඳුවක් වුණාම ඇතුලේ විභවාන්තරයක් බහිනවද කෝෂේ නැහැ ඒ සිම්පල් ආර් බිඳුවක් වුණාම කරන්ට් එක ආවට බහින්නේ නැහැ ඇතුලේ බිඳුවයි වෝල්ට් නම් එළියට කීයක් වෙනවද කොහොමද ආ ඒක 9 වෝල්ට් වෙනවා හරිද එහෙනම් ගණන් වල දෙන්නේ නැහැ එතකොට ගන්න කෙලින්ම 9 වෝල්ට් වෙනවා කියලා ගන්න ඒ කොහොම වුණත් කෝෂේ ඇතුලේ ප්‍රතිරෝධ බිඳුවක් වුණත් හරි එහෙනම් ගණන් දෙනවා එතකොට එහෙනම් ගන්න නැත්තම් අර විදිහට ගන්න ඕන බලන්න හරි හොඳයි අපි මේ රූප සරහන යන්නනේ විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ මේ කෝෂයේ ඇතුළත් මේ සම්මුත පරිපථයේ ඔස්සේ ධන එකයි කූලෝම ආරෝපණයක් නේ ආරෝපණ කළ කරනවානේ හරි කෝෂයේ ඇතුළත් මේ සම්මුත පරිපථයේ ඔස්සේ ධන එකයි කූලෝම ආරෝපණයක් තල්ලු කිරීම සඳහා කෝෂයේ වැය කරන ශක්තියේ විශාලත්වය විද්‍යුත්ගාමක බලයේ විශාලත්වයට සමානයි කියලා අපි අර්ථ දක්වනවා කියන්නේ කෝෂයේ ඇතුළත් සම්මුත පරිපථයේ ඔස්සේ කෝෂයේ ඇතුළත් සම්මුත පරිපථයේ ඔස්සේ ධන එකයි කූලෝම ආරෝපණයක් Thank you.
dana ekai puro maro mania thallu kirima sandaha dana ekai puro maro mania thallu kirima sandaha koshaye vaya kala yutu shaktiya koshaye vaya kala yutu shaktiya Koshe vegale yutu shaktiya kamavat dala koshe vidyut gamaka balaya lesa handinne koshe vidyut gamaka balaya lesa handinne